දෙවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ විදුලියන හිට තිබීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට ලක් වුණා. වැඩරනට කරන්ට නෑ හරි පාරිදි තමයි දන්නේ යනට ඉටිපන්ද පා කරගගේ ගෙතරනකව. උනාට පස්සේ කියල වැඩන්න මේම වුණා මේ මුණ කියලා පෑකට වැඩි වුණ මංගේ තන් ලයිට් නැතුවද තිත්ත වෙලා දන්නේ බලන්න කොයින්ගත් මිනිසුන්ට ප්‍රශ්න. මෙරට දෛනික උපරිම විදුලිය අවශ්‍යතාව මෙගාවට් 2600ක්. පවතින කාලකුණික තත්ත්වයක් සමග ජල විදුලි උත්පාදනය 10% දක්වා පහළ බැස තිබෙනවා. මේ හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාවෙන් 85%ක් පමණ සපුරාගෙනන්නේ නොරොච්චෝලේ ඇතුළු තාප විදුලි බලාගාරවලින්. තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන මිලදී ගනු ලබන්නේ රුපියල් බිලියන 80ක ණය සීමාවකට යටත්වයි. එම ණය සීමාව විදුලි බල මණ්ඩලයේ ඉක්මවීම මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම මණ්ඩලයට ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඊයේ පියවරගෙන තිබුණා. ඒ අනුව ඇතැම් තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට නොහැකිවීමෙන් ඇති වූ මෙගාවොට් 150ක විදුලි හිඟය මගහරවා ගැනීමේ අරමුණින් ඊයේ ප්‍රදේශ රැසක විදුලි කප්පාදු කිරීමට සිදු වූ බව විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන මාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියා. ඒ අද දරන බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් අපේ තාප බලාගාරවලින් සමහර බලාගාරවලට ඉන්ධන ගබඩා පහසුකම තියෙනවා. කුඩා පරිමාණ තාප විදුලි බලාගාරවලට සංචිත පවත්වාගෙන හැකියාවක් නැහැ. ඒ බලාගාර ෂණිකවම මේ ඉන්ධන සැපීම අත්දැකීම සමග ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත්තත්ට පත් වෙනවා. පද්ධතියේ අසමතුලිතතාවයක් ඇතිවීම තුළින් පද්ධතිය බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාව සමතුලිත කර ගැනීම සඳහා තමයි ඊයේ දිනේදී විදුලි සැපීම සීමා කිරීමට සිදු වුණා. මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී එකඟතාවයකට ආවේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් ගෙවීමට තිබෙන මුදල කඩිනමින් යෙවීමකින් කටයුතු කරන්නත් එතෙක් අවශ්‍ය කරන ඉන්ධන ලබා දීමට අවධානය යොමු කරලා තිබෙනවා. ණය සීමාව හැකිනම් ඉහළ දැමීමට. කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දී තිබූ රුපියල් බිලියන 80ක ණය සීමාව තවදුරටත් ඉහළ නැංවීමට ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය වුවද මෙතෙක් ඊට අදාළ කිසිදු ගෙවීමක් සිදු නොවූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී MSM න්‍යාස් මහතා පැවසුවා. පරිගණක පද්ධතියක් හරහා ඔවුන්ට ලබා දෙන ණය ප්‍රමාණයේ උපරිමයට වඩා තෙල් බෙදා හැර තිබුණු නිසා තෙල් බෙදා හැරීම ඉන්වොයිස් කරන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අපි ඔවුන්ට තියෙන ක්‍රෙඩිට් ලිමිට් එක ඊට වඩා වැඩි කරලා ඒ තෙල් බෙදා හැරීම අද උදෑසන වන විට යථාර්ථයට පත් කළා. දිගින් දිගටම මේක අපිට බොල් ණය හැටියට යන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා මේ සතිය තුළ ඊයේ ලබාගත් විදුලියට සාකච්ඡාවත් එක්ක ඊග මුදල් ලබා දීලා අවශ්‍ය පියවර ගනි කියලා. මගේ විශ්වාසය ඇක්සිස්.